ආයුර්වේද විශේෂාංගය තුලින් අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බොහෝ දේවල් පිළිබඳව ඔබට කියලා දුන්නා. ඒ වගේම තමයි සමහර බටහිර වෛද්‍ය ක්‍රමය තුලින් හොඳ කරගන්න බැරි ලෙඩ රෝග ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින් සුව කරන අපූර්ව ගැන ඔබට කියලා දුන්නා. මේ සඳුදා ආයුර්වේද. ආයුබෝ වේවා කියමින් අප සමග රැඳී සිටින ඔබ සියලුම දෙනා අප වැඩසටහනට එක් කරගන්නයි අපේ මේ සූදානම. ඔබ දැනටමත් දන්නවා මේ වැඩසටහන තුළින් ඔබේ නිරෝගීකම පිළිබඳ අපි දීර්ඝ වශයෙන් කතා කරන්න. ඔබ දැනටමත් දන්නවා ස්වස්ත පරායනයේ වැඩසටහන, ඔබේ ලෙඩට තියෙන බෙහෙත් පිළිබඳ, ලෙඩවලින් කොහොමද ඔබ වැළකී සිටින්නේ කියන එක ගැන පිළිබඳ අපි නිරන්තරයෙන් කතා කරන බව වෙනවා. ඒ සඳහා අද අපේ මැදිරියට අපි කැඳවාගෙන ආවා විශේෂිත වූ වෛද්‍යවරේ, ආයුර්වේද වෛද්‍යවරේ. එතුමාව බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන්, එතුමා තමයි මං හිතන්නේ අපේ ශ්‍රේෂ්ඨයට මහඟු සේවාවක් ඉටු කරමින් සිටින වෛද්‍යවරේ, වෛද්‍ය වජ්‍ර සේනානායක මැතිතුමා. අපි කතා කරමු වෛද්‍යතුමනේ. අපි අර යෝග රත්නාකරේ කවියක් තියෙනවා, ආයුෂ කැමති නර ධම්මත් කාම මොක්පුර, සිදු කරන පුවතර ආයුර්වේදයට කරව ආදර. අපි දන්නවා මේ ආයුර්වේදය කියන්නේ හුදු වෛද්‍ය විද්‍යාවක් පමණක් නෙවෙයි, ඒක විටක කලාවක් වෙනවා, විටක ශාස්ත්‍රයක් වෙනවා, ඒ හැමෝටම වැඩිය ජීවන දර්ශනයක් වෙනවා. මෙලොව පමණක් නොව පරලොව සැපත ගෙන දෙන්නා වූ, මිනිසත් භවයේ උත්තරීතර ඵල මිනිසා නෙලා ගැනීමට මිනිසා පොළඹවන ජීවන දර්ශනයක් වෙනවා. කොතනදද මේකේ ආරම්භය සිද්ධ වෙන්නේ? අපි පොඩ්ඩක් කතා කරමු උපද මාත්‍ය. ඔව්, ඔබතුමා දැන් වෛද්‍යවරයෙක් වශයෙන්ම මේ පුළුල් අර්ථකථනයක් දීලා තියෙනවා. ඒ ආරම්භය ගොඩ ඉතිහාසයකට දෙවෙනවා. අපි සාමාන්‍යයෙන් ග්‍රන්ථවල සඳහන් ආකාරයට අපි දන්නවා මේක ශක්‍රදේවේන්ද්‍රයා විසින් මහදස් අශ්වින් කුමාරවරුන්ට දක්ෂ ප්‍රජාපතින්ට, ඉන් පසුව ඒ සිදුවුණු විකාශය. ඒත් එක්කම තවත් කතාවක් අපි දන්නවා, නිශ්චිත වශයෙන් සඳහන් වෙනවා ධන්වන්තරි සම්ප්‍රදාය සහ ඍෂි සම්ප්‍රදාය. ඉතින් අපි දැනට අපි ග්‍රහණය කරගෙන යන්නේ මේ ඍෂි සම්ප්‍රදාය. ඍෂි සම්ප්‍රදාය විසින් තමයි මේ කරගෙන ආපු වෙදකම. ඒකට වෙදකම කියන්නේ වේදය පිළිබඳ දැනුම. වෙද මහත්ය කියන වේදේ දත්ත මනුස්සයා කියන එක. එතකොට වෙදකම කිව්වම මේ වෙද වේදය මොන වේදේද? අපි දන්න ධනුර්වේදය, යජුර්වේදය කියන තියෙන වේද, ඒ කියන්නේ විද්‍යාත්මක පදනම. මේ ආයුෂ වේදය, ආයුෂ පිළිබඳ වේදය තමයි මෙහෙම පැතිරලා අදට අද වෙනතුරු ඇවිල්ලා තියෙන චිරාත් කාලයක පටන් පැහැදිලිව. ඔව්, උද මහත්තයා, ඇත්තටම දැන් අපේ මේ වැඩසටහනේ ඒකායන පරමාර්ථය තමයි මේ ආයුර්වේදය තුළ, එහෙම නැත්නම් ජීවිතය පිළිබඳ උගන්වන්නා වේදය තුළ, ඒ ශාස්ත්‍රය තුළ අඩංගු වෙන දේ අපි කොයි ආකාරයෙන්ද අපේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අපි උපයෝගී කරගන්නේ කියලා. අපිට පොඩ්ඩක් කියන්නකෝ, අපි මේ දේවල් අමතක කිරීම නිසාමනේ අපිට අද මේ තත්ත්වයට පත් වෙන්න සිද්ධ වෙලා තියෙන. දැන් අද බැලුවොත් එහෙම හැමතැනම ලෙඩ. අපි සාමාන්‍ය කෙනෙකුගෙන් අහනවානේ මේ කොහොමද ආයුබෝවන් කියලා. දැන් ගොඩක් දෙනෙකුට දෙන්න තියෙන උත්තරේ තමයි අතේ මිටේ ගොඩක් බෙහෙත් පුරවගෙන මට දියවැඩියාව තියෙනවා, මට අධික රුධිර පීඩනය තියෙනවා, එහෙම නැත්නම් තවත් රෙඩ රෝග රාශියක් තියෙනවා. සැප කෙසේ වෙතත්, සනීප කෙසේ වෙතත් මම හිතන්නේ ලෙඩ ගොඩකින් තමයි ගොඩක් දෙනා ඉන්නේ. අපිට කියන්නකෝ වේද මහත්තයා, අපි කොතනද මේ වරද්ද ගත්තේ? අපේ මේ ශාස්ත්‍රය අමතක කළේ කොතනද? පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. මට නම් හිතෙන්නේ පැහැදිලිවම අමතක වීමට, අමතක වීමකුත් සිද්ධ වෙලා තියෙනවා. අමතක වෙන්න ප්‍රධාන හේතුව තමයි මේට අධ්‍යාපනය නොලැබීම. එතකොට අපි උදාහරණයක් වශයෙන් වෙලාවකට හිනා යන සිද්ධි දහමක් සිද්ධ වෙනවා. දැන් අපේ රටේ අපි බලමුක ආයුර්වේද පැත්තෙන්ම, ආයුර්වේදයේ පැත්තෙන් විශ්වවිද්‍යාල තියෙනවා. නමුත් අතිරේක විෂයක් වශයෙන් හෝ උසස් පෙළට මේක උගන්වන්නවත් තැනක් නැහැ. එතකොට ඒ වගේ මේ මෙහි තියෙන විද්‍යාත්මක ස්වභාවය අඳුරගන්න මේකට ඇතුළට එන්න ඕන, මේ ඇතුළෙන් දැක ගන්න ඕන. එතකොට දනි යමක් ඉගෙන ගත්තට පස්සේ තමයි ඒක අපිට වැරදි හෝ ආගිව් කරන්න හරි දැන් අපි දර්ශන වෙයි. එතකොට මේක ඉගෙන ගන්නේ නැතිකම නිසා මේක සමාජයෙන් ගිලිහිලා යනවා. මේක ඉගෙන ගන්න අවස්ථාව
බොහොම ස්ථානවලද දුර්ලභ. ඉතින් දුර්ලභකම නිසා මේක හිතනම් මේක විද්‍යාත්මක නෑ මේක. නමුත් වේදය කියනක ලෝකට හඳුන්වලා දෙන්නේ, විද්‍යාව කියනක හඳුන්වලා දෙන්නේම මේ ආයුෂ වේදය. ධනුර්වේදය ගත්තාම දුණු විදීමේ විද්‍යාව, කොයි කාලෙද විදින්නේ කොයි අතරද. දැන් ඔබතුමා අහපු ගැටලුවේදී අපිට මේක පැහැදිලිවම පේනවා මේක ප්‍රායෝගික කරන්නේ බෑ කියලා හිතාන ඉන්න. අපි මේකට අපි අලුතෙන් එකතු වෙන තාක්ෂණයත් එක්ක අපි එකඟ වෙන්න ඕනේ. මේ අලුත් තාක්ෂණ ක්‍රමවේදයත් එක්ක මේකත් එක්ක එකතු වෙලා අපිට මේ තියෙන පරිසර පන්තියත් එක්ක ආයුර්වේදයේ ඔප්නැං වීම සඳහා වුවමනා තරම් පහසුකම් තියෙනවා. අපේ රටේ මේ සම්බන්ධයෙන් ඇති තරම් පහසුකම් තියෙනවා, ඇති තරම් වෛද්‍යවරු සිටිනවා. ඒ ඉද්දී අපිට සෝචනීය කරුණක් තමයි මේ රැල්ලකට වගේ ගොදුරු වෙමින් යන බටහිර කරණයට. හැබැයි ඒක නිවැරදි බටහිර කරණයට නෙමෙයි. ඒ උදාහරණයක් වශයෙන් ඔය අපි කියනවා මස් මාළු කිරි විතර චීස් බටර් විතර කාපුවාම ලෙඩ වෙනවා. එහෙනම් සුද්ද ඔක්කොම ලෙඩ වෙන්නේ නැහැ. මොකද ඒ බටහිර ඒ පිටර රැටියෝ ඒවා කාලා ඒවා වැය කරන වැඩ ටිකත් කරනවා. අපි බටහිර කරණයට යන්නේ, ගැති ස්වභාවයට යන්නේ එක අංශකින් විතරයි, කම්මැලි වෙන එක විතරයි. වැඩ කරන්නේ නැහැ අර ටික එඟට දාගන්න. ඊට අමතරව අපි නිතර හිතනවා අපි ඒ දේ තාම මේ පවපුල් නැහැ, මේක ඉතින් අපේ දේනේ, අර එක්ස්පෝර්ට් මේ පිටරටින් ගෙන්න ගන්න දේ. අපිට සමහරට අගයක් නැහැ මේ අපේ දේ පිළිබඳ. මේක පිටරටින් ගොඩ බැස්සුවා නම් අපි බොහොම මවිතෙන් මේක වැළඳ ගන්නවා, බොහොම ආසාවෙන් මේක වැළඳ ගන්නවා. මැග්නට් තෙරපි, යූරින් තෙරපි දැන් තියෙනවා ලෝක ප්‍රකට වෙමින් යන සම්බාහන ක්‍රමයක් යූරින් තෙරපි කියලා. මුත්‍ර වර්ග එකතු කරලා අලින්ගේ මුත්‍රවලින් ගවයන්ගේ මුත්‍රවලින් කරන. ඉතින් ඒක සමහර රටවලට ගියාම ආදරෙන් වැළඳ ගන්නවා. ඒ සමහරට භාවනාව කිව්වහම ඒ තරම් අගයක් නැහැ. මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කිව්වහම ගොඩක් අය ඒ ගැන ලොකු ගෞරවයක් තියෙනවා. එතකොට හැබැයි මෙතන වර්ධින තැන එයාලා එහෙට ගියාම, අපි හිතමුකෝ ජර්මනියට ගියොත් එහෙම අපේ දේ තමයි එයාලා අගය කරන්නේ. අපි ඒක අත්දැකලා තියෙන අපේ දේ, අපේ ආයුර්වේදය, සිංහල වෙදකම, දේශීය වෙදකම කියන එක මහා පරිමාණයෙන් අද ලෝකෙ හොයනවා. විශ්වවිද්‍යාලවලින් මේ හොයනවා. මම හිතන්නේ ඔබතුමා ඒ පිළිබඳ පුළුල්ව දන්නවා. මේ ඒවට නිතර තොරතුරු ලබා ගන්නවා, අපෙන් වුණත් තොරතුරු නිතර ලබා ගන්නවා. පිටරට කියන ඒ බටහිර කරන එයාලා ඒ හිනිපෙත්තට ගිහිල්ලා ඉවර වෙලා දැන් දකිනවා මේකේ යථාර්ථය, මේකේ සත්‍ය ස්වභාවය, පැහැදිලි ස්වභාවය. මොකද මේ ප්‍රවීණ විද්‍යාව කියන්නේ කියලා ඉවරයි, නවීන විද්‍යාව කියන්නේ තව කියමින් යනවා, තාම හොයලා ඉවර නැහැ. මේ ප්‍රවීණ විද්‍යාව කියලා ඉවරලලා තියෙන දේවල් නවීන විද්‍යාව විසින් ඔප්පු කරමින් යනවා. එතකොට ආයුර්වේදයේ අපි ලෙඩ වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි අපේ හිතට එකගව වැඩ කරන්නේ නැහැ. හිතට ඕන දේ තමයි අපි සපයන්නේ, සිරුරට ඕන දේ නෙමෙයි, සිරුරට සුදුසු දේ නෙමෙයි අපි සපයා ගන්න. අනිත් අය පිනවීම පිණිස හෝ අනිත්ට තමන්ගේ උදාරකම පෙන්වීම පිණිස අපි ලෙඩ රෝග වළඳ ගන්නවා. ඔබතුමා කියන්නේ එතකොට මේ මේ ක්‍රමය අපි නැවත සමාජානුගත කරන්න අවශ්‍ය නම්, මේක සමාජය තුළ ප්‍රචලිත කරන්න අවශ්‍ය නම්, විශේෂයෙන් මේ නව යෞවනයන්ට මේ පිළිබඳ යම්කිසි අදහසක්, දැනුමක් අපි ලබා දෙන්න ඕනේ කියලා. ඔබ හිතනවද මේක අපේ විෂය ධාරාවට යම්කිසි මට්ටමකට ඇතුල් කළොත්? එතකොට දැන් අපි දන්නවා අපිට බොහොම අමාරුයි පොඩි ළමයෙකුට තෙල් ටිකක් ඔළුවට ගන්න කැමති කරව ගන්න. අපිට බොහොම අමාරුයි අපේ මේ පාරම්පරික සාම්ප්‍රදායික කෑම වට්ටෝරුව අපේ මේස උඩට ගෙන්න ගන්න, ඔවුන්ගේ කැමැත්ත ඇති කරගන්න. එතකොට මෙහි තියෙන ඔබතුමා කෝ මේක විද්‍යාත්මක පදනමක් තියෙන වෛද්‍ය ක්‍රමයක් කියලා ඔබතුමා හිතනවද මේක අපිට ඒ මට්ටමින් පටන් ගත්තොත් එහෙම අපි වෛද්‍ය ක්‍රමය කරගෙන යනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. මේ ජීවන දර්ශනය කොහොමද අපේ ජීවිතයට ඇතුළත් කරගන්නේ කියන එක පිළිබඳ අපේ මේ තරුණ පරම්පරාවට දැනුමක් අවබෝධ කර දෙන්න පුළුවන්ද මේක විෂය ධාරාවට එකතු කළොත් කියලා? අනිවාර්යයෙන්. මේකෙදී අපිට ගොඩක් අලුතෙන් දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් අපේ ඒ කාලේ ඉඳලා ආපු ජීවන රටාවත් එක්ක බලනකොට ඕනම කෙනෙක් කැමති තමන්ට කලින් තමන් යන්න යන මේ ශාස්ත්‍රීය අය වැඳපුන හැටි දකින්න. එතකොට අපිට උදාහරණයක් වශයෙන් අපි මුතුන් මිත්තන්ගේ කොහොමද මේ මුතුන් මිත්තෝ මේ දේවල් කරේ, දසමහායෝධ විසමහායෝධ පෙරද්දුවේ කොහොමද, දසමහායෝධයන්ට ලැබුණු ආහාර පාන පන්ති මොනවද, ඒ ආහාර ඥාණය ලබාගත්තේ කොහෙන්ද, ඒ නිරෝගීකම දැන් මේ තියෙන ගල් කණු උස්සලා තියෙන්නේ මං අපි දන්නවා මේ මැෂින් වලින් නෙමෙයි, අත්පය ඔවුන්ට පිටරටින් ගොඩබස් හොපු කිරිපිටි ලැබුණේ නැහැ. ඒ අහස් උසට ඒ විශ්වකර්ම නිර්මාණ ඔවුන් කළේ අපේ මේ දේශීය ආහාර අරගෙන. පැහැදිලිව. එතකොට ලෝකේ හොයා ගන්නවා අපි මේ බර උසවනකොට
මං කෙටියෙන් කිව්වොත් ලෙඩ රෝග ගොඩක් ඇදෙන එක රෝගයක් තමයි ආයුර්වේද මහ රෝග ගණයට දාන ආර්සස් රෝගය. ආර්සස් ඇදෙනවා කියනවා. එතකොට මේ ගල් කණු උස්සපු විදිහට මේ කුඹුරු හෙක්ටයාර ගණන් අපුරූප විදිහට අපේ මිනිස්සුන්ට ආර්සස් ඇදෙන්න ඕනේ. නොහැදෙන්න එකම හේතුව මං දකින්න ඒ කාලේ පාවිච්චි කරපු ඇඳුම. මොකද සූමෝ ක්‍රීඩක අද පාවිච්චි කරනවා. දැන් අද නවීන ලෝකයේ අද 21 වෙනි සියවසේ සූමෝ ක්‍රීඩකයෝ ඒ ඇඳුම තමයි පාවිච්චි කරන්නේ. සමහර ප්‍රසිද්ධ මාධ්‍යවල ඒ ඇඳුම නම සඳහන් කරන්නත් අපහසුයි. නමුත් අපි දකිනවා මේක මුළු ලෝකෙම හොයනවා. කොහොමද මේ ඇඳුමේ තත්ත්ව ඥාණය? එතකොට ඒ ඇඳුම ඇඳාම බුදු දොරටු වලින් එළියට පහත් වෙන මේ පීඩනය උඩට තද කරලා අර්සස් රෝගය පවා වළක්වනවා. එතකොට ඒ කාලෙද සෞඛ්‍ය සංරක්ෂණ විදි ඇඳුමට පවා එකතු කරලා තිබුණා. උදාහරණයකට දැනට බස්තම. අද ඉතාලියේ මේ බස්තම පාවිච්චි කරනවා. එතකොට පැටර්න් එකක් වශයෙන් අපේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ. මේ බස්තම පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා. වමතින් ගෙනියන්න ඕන, දකුණටින් ගේන්න ඕන. ඔබතුමා ඒක දන්නවා. ඉස්ලේෂණ දැන් මේක වෙදකම නෙමෙයි. වෙදකමත් එක්ක බැඳුණු සුසංගයන. එතකොට අවුරුදු 50න් ධනෙස් අමාරුව හැදෙන කෙනා බස්තම පාවිච්චි කරනවා නම් එයාට එකක් පළවෙනිකගේ ප්‍රෞඩත්වය රැගෙනා. දෙවෙනි එක ධනෙස් වලට එන ආපදා ටික අවුරුදු 50න් ළඩ වෙන්න ඉන්න කෙනාට තව අවුරුදු 10ක් විතර ගන්න පුළුවන්. මෙන්න මේ සැඟවුණු දේවල් අපේ හැබැයි ඔබතුමාලා අපි කියන විදිහට දැන් එකතු කරන්න ඕනේ අලුත් පරපුරට. ඒ අලුත් දැන් මේ ආයුර්වේදයේ එන්නේ ශ්ලෝක වලින්. එතකොට අපි දැනට කතා කරන අපේ රාවණ රජතුමා ගැන. රාවණ රජතුමා අති නිර්භීත රජතුමෙක්. නමුත් රාවණ රජතුමාට වඩා කෙනෙක් තමයි අපිට හිටපු පුලස්ති මහර්ෂි. එතකොට පුලස්ති මහර්ෂි එතුමාගේ සීය මට මතකන විදිහට නේද? පැහැදිලිවම. එතුමාගේ සීය. රාවණ රජතුමාගේ සීය තමයි පුලස්ති ඍෂිවරයා කියලා කියන්නේ. ඔව්. උන්වහන්සේ යනවා මේ ඍෂි සම්මේලනයට. ඒ ආයුර්වේද නිර්මාපකයෙක් තමයි එතුමා. ඔව්. මොකද මට මතක විදිහට ඒ ඍෂි සම්මේලනයේට ආරාධනාව ලැබුණේ එසේ මෙසේ පුද්ගලයන්ට නෙමෙයි. ඒක වර්ල්ඩ් කොංග්‍රස් එකක් හැටියට ලෝක සම්මේලනයක් හැටියට ඒක පැවැත්වුවේ. එතනදී කියනවා අර තුන්කල් දක්නා නුවණැති පුද්ගලයා තමයි කියලා. ඒකත් මම හිතන්නේ අපේ රටට ලොකු ගෞරවයක් පුලස්ති ඍෂිවරයාගේ නියෝජනය කිරීම නේද? එතකොට ඒ දැනුමත් එක්ක අපි දන්නවා අර කියනවා රජස්තමස්සා නිර්මුක්තාපෝ ඥාන බලයනේ යේශාන්ත්‍රිකාල මමලං ත්‍රිකාල මමලං ඔබතුමා කියපු සඳහන් කරපු තුන් කල් දක්වා අතීතයේ මොකද වුනේ වර්තමානයේ මොකද වෙන්නේ අනාගතයේ මොකද වෙන්නේ වේදකම පුළුල්ල කරගෙන යද්දී තව එකක් වෙනවා වර්තමානයක් නැත වර්තමානයේ ගලාගෙන යන නිසා වර්තමානයක් නැත අනාගතයේ මේක වෙන්න පුළුවන් ඒ එන්නේ දැක්ම තිබුණු අය විසින් දේශනා කරපු දේ අපිට දැන් අලුත් පරපුරට දෙන්න බැරි වෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ දරුවන්ට වෙනත් පීඩා වලින් වෙනත් ලෝකයක් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගන්න ඕන දේ මෙලවටත් වැඩක් නැති, පරලෝටත් වැඩක් නැති සමහර දේවල් තමයි අන්තර්ගත කරලා දෙන්නේ. නමුත් ඔය අපිට මේ දරුවන්ට දැන් දරුවෝ අපි දන්නා සින්දු අහන්න කැමති. නව යෝන් පරපුර රැප් වලට කැමති. එතකොට අපිට පුළුවන් නම් මේ දැන් ගෙදර හදන ගස් ලැබු භාගයේ කන්න අපි පොඩි කාලේ අපි නම් ගස් ලැබු ගෙඩිය කනවා. දැන් දරුවා කන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන මේක පපායා ජූස් එකක් කියලා හදලා මේක පිළිගන්නන විදිය දරුවට බොන්න. ඒ වගේම මේ අධ්‍යාපනයට ගොනු කරන විදිය ගෙදර පොත් රාක්ක තියෙනවා. මේක නවකතා පොත් ඇස්සේ ආයුර්වේදයේ සිද්ධාන්ත මූලධර්ම පොත් ටිකක් වෙද්දු ගැන ලියපු පොත් ටිකක් ඒ ටිකකුත් තියෙන්න ඕනේ. දරුවා සුවපත් කරන්නේ බවට පත් වෙන. ඒතකොට සංගීතය වගේ දේ හරහා ආයුර්වේද අපි දන්නවා මේක මේ සංස්කෘත ගොඩාක් ගීත තියෙන ආයුර්වේද ගැන මේ ආයුර්වේදේ තමයි ගීතවල අපිට ආයුර්වේද සම්බන්ධයෙන්ම ගීතේම බොහොම නිර්මාණ අල්පයි. ඒනවා අලුත් දරුවට මේ ගැන ආදරයක් ඇති වෙනවා. එතකොට ආදරයත් එක්කම යා මේක අවබෝධ කරගන්නවා, අවබෝධ කරගෙන අධ්‍යයනය කරනවා. මේ ආයුර්වේදය සහ දේශීය වෙදකමේදී සමහරු විසින් හදාගෙන තියෙන තමන්ගේ දෙයක්. ඉතින් පිටින් බලනකොට ඒක වෙදකමක් වශයෙන් ඔප්පු කරන්න බෑ. මම මේ කියන්නේ සුව වෙන නොවන එක මත වෙදකම තීරණය වෙන්නේ නැහැ. ඒක විද්‍යාත්මක හේතුඵල වාදයේ මත තමයි මේක වෙදකමක්ද නැද්ද? තමන් මේක කරේ ඇයි? මේ හේතුවක් පැහැදිලි කරන්න බැරි උතන වෙදකමක්. ඉතින් ඒ නිසා ඇත්තටම අද වෛද්‍යවරු කවුද? සාමාන්‍ය ප්‍රතිකාර චිකිත්සකයෝ කවුද කියන එක පවා හොයාගන්න බැරි තත්වයකට දැනුම අල්ප වෙලා තියෙනවා. ඔව් මං හිතන්නේ මේක හොඳ උදාහරණයක් වේවිද මහත්තයා. දැන් අපි දන්නවා අපේ ළමයෙකුට හරි අමාරුනේ වේවිද මහත්තයා මේ කැඳ ටිකක් පවා ගන්න. එහෙම නැත්නම් කොළ జాතියක් අවන්න ගොඩුගල ටිකක් මුකුණු වෙන ටිකක් නිවිති ටිකක් සානන ටිකක්
මේ ළමයින්ට මේ 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 ඒ දිවට මේ දැනෙන රස, මේ සාම්ප්‍රදායික රසය ඔවුන්ගෙන් මං හිතන්නේ අපි ඉවත් කරලා තියෙනවා. ඒ නිසාම මං හිතන්නේ ඔවුන් අකමැති වෙලා තියෙනවා. අපිට මේ කැඳ ගැන පොඩි දෙයක් සඳහන් කරන්නකෝ. මොන මොන රෝගවලට මේ කැඳ අපිට ගුණදායකද, අපිට නිරෝගීකම ආරක්ෂා කරගන්න මේ කැඳ කොයි ආකාරයට අපිට බලපානවද? අද රූපලාවන්‍ය පිළිබඳ ගොඩක් ඈ උනන්දු වෙනවා. අපේ සමයේ තියෙන මේ දීප්තිය අලංකාරය වැඩි කරගන්න මේ කැඳ කොයි ආකාරයට බලපානවද? මොන වගේ දේවල්ද අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් කියන එකක් පොඩ්ඩක් අපිට සඳහන් කරන්න ඕයිද තුමනි? ඇත්තම අර කියනවා නේද කතාව, බත් බල 100යි කැඳ බල 200යි කියනවා. බත් බල 100යි කැඳ බල 200යි කියනවා. ඒ වගේ කැඳ කියන එක ආමාශයට වැටුනහම ආමාශයෙන් ඉතාස් වේගවත්ව සප්ත ධාතුව කරා උරා ගන්න මේ සංඝටකයක්. එතකොට රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍රනම් පුරුෂයගේ ශුක්‍ර, ස්ත්‍රීගේ ආර්තව කියන මේ සප්ත ධාතුන් පෝෂණය කිරීමේ වේගවත්ම දෙයක් තමයි කැඳ කියන්නේ. අනිත් ආහාර ටිකක් වෙලා කල් යනවා, මේක ඉතාම වේගෙන් ඇදලා ගන්නවා. එතකොට මේකට පලා වර්ග, ධාන්‍ය වර්ග, ධාන්‍ය කැඳ රෑක වුණත් අපිට ගන්න පුළුවන්. ධාන්‍ය හොඳට පෙගෙන්න තියලා. එතකොට මේ අර ඔබතුමාය අපි කල්පන කතා කරා, මේක දරුවන්ගෙන් ඈත් වෙලා තියෙනවා. ඈත් වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි අපි තව නිතර පාවිච්චි කරන වැඩි හොඳ නොහොඳටයි. දැන් දරුවා මේක කන්න බෑ කියනවා නම් මේක විසක් නෑ. විසක් නෑ. දරුවගේ අතේ විසක් තියෙනවා නම් අපි අල්ලලා පුතේක කන්න එපා, දුවේක කන්න එපා කියලා දරුවා වළක්වනකොටත් එයා ඒක කනවා නම් බොනවා නම් අපි ඊට පස්සේ පහරක් ගහනවා. පහරක් ගාලා මේක කටේ දෙනවා, කටින් ඇදලා අරන් එළියට දානවා. මේක බුදුවරයෙක් කියන බුදුවරයෙක් දුන්න උපහාරණයක් මේ. ඒ කරන්නේ අපි අර දරුව රැක ගැනීමට. ඒ වගේම හොඳ දෙයක් පුරුදු කරන්න දරුවට, දරුව සමහරට අනේ අපේ පුතා මේ කන්නේ නැහනේ, අපේ පුතා සම්බෝල කන්නේ, අපේ පුතා ඔව්වා මේ රතු කෞපි කන්නේ. මොකද එතකොට හීන මානය තියෙන අය විසින් එහෙම දෙයක් හදාන දෙනවා. අපි දන්නවා අපි උසස් පැලැන්ති ඇසුරුත් කරනවා, පහළම පැලැන්තිත් ඇසුරු කරන ගොඩ උසස් පැලැන්ති වල අය හරි අභිමානය කරන. මම ඊයේ කෑවේ සිංහල ආලෙපත්නේ, හරි අභිමානයෙන් කියන්නේ. ඒක නොදන්න වෙස්ටර්න් වෙන්න හදන දරුවන්ට ඒක කරන්න හදන පිරිසක් මං හිතන්නේ දෙමව්පියන් තුලත් මේ ආකල්පමේ වෙනස අපි ඇති කරගතු. අම්මයි තාත්තයි ෆ්‍රයිඩ් රයිස් කාලා අපිට කවදාවත් අපේ දරුවට කියන්න බෑ සිංහල හාලේ බත් කන්න, කුරුට්ට තියෙන හා බත් කන්න, ඒ වගේම රතු හාල් වලින් හදපු බත් කන්න කියලා. මේ ආකල්පමේ වෙනසත් මං හිතන්නේ අපි එක්තරා දුරකට වෙනස් කළ යුතුයි. අපි මේ කතා කරන්නේ අපි මේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම පිළිබඳ. මේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම පිළිබඳ ජාතියක් හැටියට අපි අවධානය යොමු කරනවා නම් මං හිතන්නේ අපි තුල ආකල්පමේ වෙනසක් ඇති කරන්න ඕනේ කියන එක අනිවාර්යෙන් අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. ඔබ කියාගෙන හිටියේ මේ විවිධ කැඳ වර්ග සහ බොහොම ආඩම්බරයෙන් සමහරු කියනවා අපි ඊයේ රෑට කාවේ දේශීය හාල් වලින් හදපු බත් කියලා. අපිට එහෙම ඇමතුම් වෙනවා. ඒකේ ಗುಣ මොනවද කියලා අහන්නේ කාලය ඉවරලා. ඉතින් කන බොන එක කිසිම ගැටලුවක් නැතුව අපේ දේ කියන්නේ තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිනම්, තමන්ට තමන් ගැන තමන්ගේ තියෙන දේ ගැන අගයක් නැතිනම් ඒ කෙනාට පිට දේ ගැනත් කොහොමත් අගයක් නැහැ. ටික කලයි ඒ ආකර්ෂණය තියෙන්නේ. ඊට පස්සේ වෙනත්. ඉතින් දරුවන්ට මේක අපි එකතු කරන්න නම් අපි අර වෛද්‍යතුමා ඔබතුමා කිව්වා වගේ අපිට පුළුවන් ශක්තිය තියෙන්න ඕන දරුවා මේක කනකන් බලන් ඉන්න. මොකද දැන් තවත් අපිට නිතරම ප්‍රශ්නයක් පොඩි ළමයි කෑම කන්නේ, කෑම කන්නේ කියලා. මොකද අතුරු කෑම දෙන හින්දා. ඒක පැහැදිලි. ඒ වගේ ගෙදර වෙනත් ආහාර පාන ගෙනන එක පොඩ්ඩ කාලෙකට නතර කරගත්තොත් අපිට දැන් ඇතිවෙන්න ෆ්‍රයිඩ් රයිස් කාලා, ඇතිවෙන්න වෙස්ටර්න් කෑම, ඇතිවෙන්න පීට්සා කාලා තියෙනවා, ඇතිවෙන්න මේ ජාති කාලා තියෙන ඇතිපදන්. ඉතින් දරුවන්ට මේකට හුරු වුණොත්, තිත්ත කියන්නේ රසක්, තිත්ත රසට හුරු වුණාම ඒ සීනි හොඳ කරගන්න පුළුවන්. ආහාර පාලනයෙන්ම දියවැඩියාව වගේ රෝග, එතකොට ප්‍රෙෂර් එක වගේ රෝග, කොලෙස්ට්‍රෝල් හරහා එන රෝග, මහා රෝග ගණනාවකට මේ ආහාර ඍජුවම බලපාලා තියෙනවා. ඒක බටහිර වෙදකම, මේ දේශීය වෙදකම, මේ දෙගොල්ලම එකතු වෙලා මේක කතා කරනවාද? අද හැබැයි මේක ක්‍රියාවට නංවන්න අපි උත්සුක වෙන්නේ නැහැ. දැන් අපේ කාලේ ඉවර නම් අපි දැනගන්න ඕනේ ඉදිරි පරපුරටවත්. ගෙදර කරපිච්ච ගහක්, ගෙදර කතුරුරුංග ගහක්, පලා වර්ගවලට ගන්න පුළුවන් දෙයක්, ඒ වගේම ගෙදර තෝරගස් ටිකක් කොළ අපි එහෙම බැලුවාම වත්ත වටේ චුට්ටක් ඇවිදලා බලපුවාම ඕනතරම් කොළ වර්ග තියෙනවා අපිට එකතු වෙන. මේ කොළ මිටක් දෙකක් අරගෙන ගිතලත් එක්ක බැදලා
රතුළුණු ගිතෙල් වගේ දේවල් මිශ්‍රණ කළ මේ අපේ ගෘහණියන් බොහොම දක්ෂව දන්නවා මේව සකසන ආකාරය. මේක ගත්තොත් ආහාරයට මේක එක්කම ඇති වෙන අපිට මේ තියෙනව අඩු අවම පෝෂණතා නැති වෙලා යනවා. දැන් මන්ද පෝෂණය ප්‍රචලිත නොතිබුණාට මන්ද පෝෂණයෙන් හැමෝම පෙළෙනවා කියන එක තමයි මේ අපිට දකින්න තියෙන්නේ. දැන් රටේ තියෙන තත්ත්වයේ වුණත් නොයෙකුත් ඒ ගැටලු වලට මේ ආයුර්වේදයේ පිටුහලක් කරගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ පාලන තන්ත්‍රවල ඉන්න අය වුණත් හිස තෙල් ටිකක් දානවනේ ඇඟට ලේ වැඩෙන්න මේ පලා ටිකක් කනවනේ. එතකොට මෛත්‍රී කරුණා ගුණයක් ඇති වෙනවා. ඒත් එක්කම ඉදිරි දැක්මකුත් ඇති වෙනවා. බුද්ධිය ප්‍රබෝධයටපත් වෙනවා. ඉතින් ජනතාව මේක ඇත්තටම එකතු කරගත්තොත් ජනතාවට පුළුවන් ජනතා පරමාධිපත්‍යයක් නේද අපේ රටේ තියෙනවා කියන්නේ. එතකොට ජනතාව බුද්ධිමත් වෙනවනම් ජනතාවට විතර්ක ඥාණය ඇති කරගන්න අපේ ඉදිරි පරපුරටත් එක්ක ඇති කරගන්න හොඳම දෙයක් තමයි මෙන්න මේ පලා වර්ග එකතු කර. එතකොට එරබුතු කුල, කතරුපුරංග කුල, ඒ වගේ තව ඉහිලින් වැඩෙන මේ කොළ වර්ග මහත් රාශියක් තියෙනවා. මම දන්න විදිහට කොළ වර්ග 300කට අධික ප්‍රමාණයක් මේ තියෙනවා. නොයෙක් නොයෙක් ආහාර රටා වලින් අපිට එකතු කරගන්න පුළුවන් ආහාරයට. නමුත් අපේ කැමපෙන් ආන ගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට දකින්නේ අලයි පරිප්පුයි හැමදාම තියෙන්නේ, පරිප්පුයි අලයි හැමදාම තියෙන්නේ. මම හිතන්නේ ඔබ සඳහන් කළා වගේ අර විතර්ක ඥානය පහළ වෙන්නත් මම හිතන්නේ මේ වගේ දේවල් අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා. ඒ විතර්ක ඥානය, විතර්ක බුද්ධිය, තර්කානුකූල හැකියාවන් මේ සියලුම දේවල් ඇතිවන්නේ අපි ගන්න මේ ආහාර මත. ඒ සියලුම දේවල් රඳා පවතින්නේ අපි ගන්න පෝෂණය මත. ඉතින් මේ පෝෂණයේ නියමාකාරව සමබල විදිහට අපිට ලැබෙන්නේ නැත්නම් මම හිතන්නේ අපි මේ කතා කරන පුද්ගලයාගේ විවිධ අංශවල විවිධ අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඔබ නිරන්තරයෙන් ඇවිල්ලා කියන දෙයක් තමයි මගේ දරුවා පාඩම් කළාට පාඩම් හිටින්නේ නැහැ. එහෙම නැත්නම් දෙවෙනි පිටුවට ගියාම පළවෙනි පිටුවේ කිව්වේ මොනවද කියලා මේ ළමයට මතක හිටින්නේ නැහැ. අපිට මතක ශක්තිය වර්ධනය කර ගැනීම සම්බන්ධව ආයුර්වේදයේ ගොඩක් ඖෂධ තියෙනවා. අපිට පැහැදිලි කළොත් වෛද්‍යතුමනි, අපිට ධාරණ ශක්තිය, එතකොට මතක ශක්තිය සහ ධාරණ ශක්තිය දෙකටම අපි නිතරම භාවිත කරන එකක් තමයි ලුණුවිල නේද? ලුණුවිල සහ ගොටුකොළ. එතකොට ලුණුවිල ගොටුකොළ මේ වගේද? මට මේ කියන්න කැමති ධාරණ ශක්තිය කියන එක මහා පුදුමාකාර වචනයක්. දැන් අපි ධාරණ ශක්තිය කියවම මතක තියෙන එක. ඊට විතරක් නෙමෙයි දරා ගැනීම ශක්තිය. අර විභාගෙට ඉඳගත්ත ශිෂ්‍යත්වයෙන් ඉගෙන ඉඳගත්ත පාඩම් කරලා විභාගෙ ෆේල් වුණා. ඒක දරා ගැනීම ශක්තියක් තියෙනවා. මොකද ජීවිතය කියන්නේ පුටු ඉඳලා ලියන විභාගෙ නෙවෙයි. එලිමහනේ තියෙන විභාග ගොඩක්. ඒවට ඒ වෙද්දී ඇති වෙන සිතේ සංකූලතා මඟ හරවා ගන්න. තමන්ට ලැබෙන්න තියෙන දේ නොලැබී යද්දී ඇති වෙන ඒ දේ දරා ගන්න. මේ ශක්තිය ඇති කිරීම සඳහා තමයි අපිට තියෙන මේ ධාර්ණ ඖෂධ. ධාර්ණ ඖෂධ විදියට ප්‍රධාන වශයෙන් අපි අර කිව්වාගේ ගන්නවා ලුණුවිල. එතකොට අපි මේක හදන බ්‍රාහ්මී ගෘතය කියලා එකකුත් මං හිතන්නේ තියෙනවා නිතර. ඉතින් මේ බ්‍රාහ්මී ගෘතය වගේ ඒවා සම්මත ස්ථානයකින් එම නැත්නම් ළඟම සිටින වෛද්‍යවරයෙක් හම්බෙලා මේ විස්තර සෑහෙන්න ලබා ගන්න පුළුවන් දරුවට ප්‍රයෝජනවත් වෙන දේවල්. එතකොට ඒත් එක්කම මේ ඖෂධත් එක්ක බැඳිලා යනවා දේශීය ක්‍රීඩා. දේශීය ක්‍රීඩා තියෙනවා. දැන් නම් අපිට ඒක බටහිර ක්‍රීඩා වුණත් කමක් නැහැ ඒකතු කරගන්නවා. දැන් ඇත්තටම ඔය වෙස්ටර්න් පැටර්න් එකටම ඉන්න හදන ගෙවල් වල මම දැකලා තියෙන වෛද්‍යතුමනි ඒ ඔක්කොම තියෙනවා. හැබැයි අර හොඳයි කියන එකක්වත් නැහැ. දැන් අපි වෙස්ටර්න් පැත්තෙන් හොඳයි කියන එකක් තමයි වෙලාවට කලට වෙලාවට ස්ථානෙට පැමිණලා, ඒ කියන්නේ අපි වේලාවට වැඩ කරන එක වෙස්ටර්න් වල තියෙන එක නේ. බටහිර තියෙන අපි නැකතට වැඩ කරපු මිනිස්සු ඊට කලින් දැන් ඒක අරගෙන නැහැ යාළා. ඒ වගේම ගෙවල් වල දැන් බටහිර ගෙවල් වල ගොඩක් අයගේ තියෙන චෙස් බෝඩ් එක කියන එක ගෙදර. ඒක අරගෙනත් නැහැ අර කට්ටිය. අර කෑම වට්ටෝරු විතරක් කාලා බුදියාගෙන. ඒ වගේම බටහිරය ඇඟ හොඳට වෙහෙස වෙන්න මහන්සි වෙන්න වැඩ කරලා මේක දහණය කරගන්නවා. ඒක අරගෙනත් නැහැ මේ පැත්තට. එතකොට අපි දන්නවා එක පැත්තක් විතරයි අරගෙන තින්නේ. අංශයක් විතරයි. එතකොට බටහිර අංශයකට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමන්ගේ වාසියට විතරක් හදාගත්තා. ඉතින් ඔය ධාර්ණය ඒ ක්‍රීඩාදිය ඊට අමතරව භාවනාදී වලනොත් අපිට කරගන්න පුළුවන් ධාර්ණ ශක්තිය.
ඔබතුමා බොහොම වැදගත් කාරණාවක් සඳහන් කළා. මේ ධාරණ හැකියාව කියලා කියන්නේ යම්කිසි දෙයක් මතක තබා ගැනීම පමණක් නොවේ, අපේ තියෙන මේ කායික මානසික ශක්තියේ තියෙන සමතුලිතතාවය ඇති කර ගැනීමත් මේ ධාරණ ශක්තියේ එක ගුණාංගයක්. මේ ධාරණ ශක්තියට කායික ක්‍රියාශීලීත්වය බලපානවා කියන එකත් මම හිතන්නේ අපේ වෙද මහත්තයා විශේෂයෙන් සඳහන් කළා. අපි මේ අද මේ වැඩසටහන තුළින් යම්කිසි වූ පසුබිමක් ඇති කරගන්න උත්සාහ කරනවා. මේ ආයුර්වේදයේ ජීවන දර්ශනය කොයි ආකාරයෙන් අපේ ජීවිතයට ලං කරගන්න පුළුවන්ද, ඒ හරහා අපේ නිරෝගීකම ආරක්ෂා කරගන්න පුළුවන්ද, රෝගවලින් වැළකී සිටීමට කොයි ආකාරයෙන් එය උකහා ගත හැකිද යන්න පිළිබඳ තමයි අද අපි මේ වැඩසටහනේ මූලික වශයෙන් කතා කළේ. මම හිතන්නේ අපිට අද ලැබී තිබෙන කාලය නිමා වේගෙන යනවා. අපේ වෛද්‍යතුමාට අපිට සම්පත් දායකත්වය ලබා දීම පිළිබඳ බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත පූර්වකව ආයිබෝවන් කියලා සමුදෙනවා වෛද්‍ය වජ්‍ර සේනානායක මැතිතුමාට. නැවතත් මෙවන් වූ වැඩසටහනකින් ලබන සතියේ දිනක හමු වෙන බලාපොරොත්තුවෙන් අදින් අපි මේ වැඩසටහනින් සමු ගන්නවා. එතෙක් ඔබට සුවදායි සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. රැඳී සිටින්න උදායිර සමග.